තෙරුවන් සරණයි ඔබ සැමට. මුළු මැද පෙරදිග කලාපයේම යුදගිනි මැද අසරණ වී මරබියෙන් ගැහි ගැහි සිටින මොහොතක ධම්මගයාවාප ලෝකසාම විශ්ව සත්‍යක්‍රියාව මේ මාස 18 වන දින රාත්‍රී 8ට සිදු කිරීමට නියමිතයි. ඊට ඔබත් සූදානම් වන්න. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ අප ලින්ක් එක තබා තබනවා. එයට පිවිස ඔබට සම්පූර්ණ වැඩසටහන සහ විස්තරය දැනගන්න පුළුවන්. ලෝකසාම විශ්ව සත්‍යක්‍රියාව ධම්මගයාව විසින් 18 වනදා රාත්‍රී 8ට පවත්වන ධම්මගයාව අප මනුෂ්‍යත්වයේ සහ ලෝකසාමයේ සමගම පමණක් හදවතින්ම එකතු වෙනවා. ඒ වෙනුවෙන් ආශිර්වාද කරනවා. රටකට ජාතියකට පක්ෂග්‍රාහී නොවි ඔබත් සැබෑ මනුෂ්‍යත්වයේ වෙනුවෙන්ම තම හදවතේ ආශිර්වාදය විශ්වයට එකතු කරන්න. අදත් මේ මොහොතෙත් අප සුවිශේෂී ආධ්‍යාත්මික ධ්‍යාන අනාවරණ පණිවිඩයක් තුලින් ඔබව දැනුවත් කරන්න සූදානම් වනවා. සම්පූර්ණ විශ්ව ධ්‍යාන පණිවිඩය දැනගැනීමට පෙර ධම්මගයාව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කර අපත් සමග වැඩසටහනේ අවසානයේදී ආධ්‍යාත්මිකව රැඳී සිටින්න. අප විසින් සුවිශේෂී යම් ආධ්‍යාත්මික ධ්‍යාන අනාවරණ කීපයක් පසුගිය කාල පරිච්ඡේදයේ තුල දර්ශනය කර ගන්නවා. ඒ සියල්ල අප එකින් එක ඉදිරිපත් කරනවා ඉදිරියට. ඒ සියලු ඉදිරිපත් කිරීම සහ අනාවරණ මුල්ලොවක් ආධ්‍යාත්මිකව දැනුවත් කිරීම සහ ඔබට අපට කරන්න පුළුවන් ආශිර්වාදය ඒ වෙනුවෙන් ලබා දීම, ඒ සියලු මහා ව්‍යසන දශමයකින් හෝ නවත්වා ගැනීමේ උතුම් චේතනාව පෙරදරි කරගෙනමයි අදත් මේ උතුම් වූ අනාවරණය, විශ්ව ධ්‍යාන අනාවරණය, විශ්වාධ්‍යාත්මික ධ්‍යාන පණිවිඩය ඔබ වෙත සම්ප්‍රේෂණය කරන්නේ. අද අප මෙසේ අනාවරණය කරන විශ්වාධ්‍යාත්මික ධ්‍යාන පණිවිඩය අතිශය බිහිසුණු සිදුවීමක පෙරනිමිත්තක්. ඉතාමත් නුදුරු කාල පරිච්ඡේදයක් තුළ ලෝකයේ බොහෝ දෙනෙක් වන්දනා කරන ශුද්ධ ස්ථානයකට භූමියකට දැවැන්ත ප්‍රහාරයක් සිදුවන මහා විපතක් මා දර්ශනය කරගන්නවා. ධ්‍යාන තුල අනාවරණ පණිවිඩයක් ලෙස අප මෙම වැඩසටහන තුල එම ශුද්ධ ස්ථානය, ශුද්ධ භූමිය, අයිති ජාතිය සහ ආගම ගැන විස්තර නොකියන්න වග බලා ගන්නවා විවිධ හේතු කාරණා නිසා. මෙම වර්ෂයේ නොවැම්බර් අගභාගය සමග ඇතිවන මහා ලෝක විපත්ති මාලාවක් ධාරාවක් ලෙස 2026 දක්වා ගලාගෙන යනු ඇත. ඒ අතර ඉතා දරුණු ස්වාභාවික විපද්ද බොහෝ ඇත. ඉදිරි කාල පරිච්ඡේදය තුළ ඔබට යම් ආශිර්වාදයක් ලැබෙනවා නම් එය තාක්ෂණයවත් නූතන විද්‍යාවවත් නොව උතුම් වූ විශ්වාශිර්වාදය, තමන් සුරකින ආධ්‍යාත්මික ආශිර්වාදය, ප්‍රතිපත්තිගරුක ජීවිතය, ඒ තුළින් ලැබෙන්නා වූ සබාදහමේ ආශිර්වාදය තුළින් ලැබෙන්නා වූ ආශිර්වාදයක් පමණක්මයි ඔබට අනාගත ලෝකයක් තුළ සුරක්ෂාවක් බවට පත්වෙන්නේ. බුදුදහම අනුවත් ධම්මෝහවේ රක්කති ධම්මචාරී, තමන් සුරක්ෂා කළ, තමන් පූර්ණ කරගත්ත පින කුසලය තමන්ටම මහා විපත්ති මැද මහා ආශිර්වාදයක් රැකවරණයක් බවට පත්වනු නියතයි. අදට වඩා අනාගත නුදුරු ලෝකයක් තුළ, අනාගත නුදුරු දරුණු ව්‍යසනකාරී ලෝකයක් තුළ ධම්මගයාව අප ආත්මයෙන්ම අදිෂ්ඨාන කරනවා මෙසේ. ඇවිලී ඇති යුදගිනි නිවේවා. සක්‍රිය වී ඇති ඉතා දරුණු න්‍යෂ්ටික අවි නිෂ්ක්‍රියම වේවා. ජාති ආගම් නොව මනුෂ්‍යත්වේම ධර්මය වේවා. මනුෂ්‍යත්වේම තම ජාතිය වේවා. සිදුවීමට ඇති මහා න්‍යෂ්ටික අවි අනන්ත බුදුගුණ බලයෙන් නිවි නිෂ්ක්‍රියම වේවා. ඒ ශුද්ධ වූ භූමියට සිදුවීමට ඇති ඉදිරි ව්‍යසනයද එසේ නොම වේවායි ධම්මගයාව අදිෂ්ඨාන කරනවා, සත්‍යක්‍රියා කරනවා. බුදුදහමේ විශ්වාශිර්වාදය එනම් සිල් සත්වයෝ සුවපත් වෙත්වා යන මහා බුද්ධාශිර්වාදය මේ ආකාරයෙන් මුළු ලොවටම එකතු කරමින් වැඩසටහන නිමා කරන මොහොතේ අප මෙසේ ප්‍රාර්ථනා කරනවා. ආගමේ නාමයෙන්, ජාතියේ නාමයෙන් තවත් මිනිසෙකු නොමරත්වා, අන්තවාදී කුරිරු තස්ත්‍රවාදය මෙලොවින් තුරන් වෙත්වා. සැමට තෙරුවන් සරණයි.